තිස්වසරක් යුද්ධයෙන් බැටකාලා බැටකාලා අන්ත අසරණ වූ ජීවිත තවත් අසරණ කරවපු ඒ බිහිසුණු රෝගය අද වන විට ලංකාවේ බොහෝ පළාත්වල විහිදී පැතිරී තමන්ගේ අනස්සක පතුරවල තියෙනවා කිව්වොත් ඔබ හිතයි මොන රෝගයක් ගැනද මේ කතා කරන්න කියලා. අවුරුදු 2000 ගණනක ඉඳන් අපේ රටට බත සපයපු ඒ ගොවි රජවරුන්ටම මේ විපත සිදුවන්නේ ඇයිද කියලා හොඳින් හිතන්න වෙනවා. අඩු කාලයකින් වැඩි අස්වැන්නක් ලබාගෙන රට රාජ්‍යවල් අල්ලන්න නෙවෙයි තමන්ගේ දරු පවුල රකින්න ගත්ත ණය ටික බේරන්න කියලා හිතාගෙන පිටරටින් ගෙන්නපු රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරපු අපේ ගොවි මහත්තුරුන්ට මුහුණ දෙන්න වුණේ තමන් කවදාවත් බලාපොරොත්තු නොවූ රෝගයකට. ඒවට කවුරු කොහොම උපදෙස් දුන්නත් අන්තිමට සිද්ධ වුණේ රසායනික ද්‍රව්‍යන්ගෙන් භූගත ජලයට එක්වුණු බැරලෝහ නිසා වතුර ටික විෂ වුණ එක. ඒ හින්දම එදා වක්කඩින් අත හෝතලා ඒ වතුර බීලා ගෙනාපු ඇඹුලේ රස බලපු අපේ ගොවියන්ට මේ වසමිශ්‍ර වතුර බීලා ඔවුන්ගේ වකුගඩු ඔවුන්ටත් හොරෙන්ම අක්‍රිය කරගන්න සිද්ධ වුණා. රජරටින් නැරඹිලා අද වෙනකොට උතුර, උතුරු මැද, නැගිනිහිර, වයඹ, මධ්‍යම වගේ පළාත් සීක්‍රේන් ගිලගනිමින් සිටින මේ රෝගීන් අහිංසක අසරණ ජීවිත ගණනාවක් වසරකට බිලිගන්වා කිව්වොත් ඔබට මොන වගේ අදහසක්ද හිතට එන්නේ? ලෝවැසියන්ගේ එකම පිළිසරණ වූ අප ගෞතම බුදුසසුනේ සැබෑ අරුත වටහා දෙමින් සැබෑ පිළිසරණක අගය වඩ වඩාත් අපාට සමීප කළ මහමෙවුනාව භාවනා අසපු සංචිතේත් ශ්‍රතා මාධ්‍යාලයේත් නිර්මාතෘවර පරම පූජනීය කිරිපත්කොට ඥානානන්ද පිනොත් ලොකුසාමින් වහන්සේගේ ආශිර්වාදෙන් නැරඹී ශ්‍රතා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය අද වන විට දසදහස් සංඛ්‍යාත ජනතාවගේ පහස නිවා සුවසිත සලසා දෙමින් පිරිසිදු පානීය දීවර ලංකාවේ බොහෝ ප්‍රදේශවලට බෙදා දෙනු ලබනවා. දත්ත වාර්තාවන්ට අනුව නිදන්ගත වකුගඩ රෝගයේ තදින්ම ව්‍යාප්ත වූ පළාත් දිස්ත්‍රික්ක ප්‍රදේශාශ්‍රිතව ජලපිරිපහදු මධ්‍යස්ථාන පිහිටුවමින් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය හැකිතාක් සපුරාලීමට ශ්‍රතා පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතියට අද වන විට හැකි වී තිබෙන බව අප සතහන් කරන්නේ හෘදයාංගම සතුටකින් යුතුවයි. දෙදහස් 2013 වසරේ උතුරු පළාතේ ජලපිරිපහදු මධ්‍යස්ථාන 4කින් ඇරඹි අපගේ මේ පුණ්‍ය ව්‍යාපෘතිය අද වන විට ජලපිරිපහදු මධ්‍යස්ථාන 32ක් දක්වා වර්ධනය වූයේ අප විසින් සිදු කරන මේ සත්කාරයට කරුණාබර සිත් ඇති සත්පුරුෂ පින්වතුන්ගෙන් ලැබෙන උපකාරයන් නිසාමයි. ශ්‍රොතා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ ඉදි කළ 31 සහ 32 ජලපිරිපාතු මධ්‍යස්ථානය වවුනියාව උලුක්කුළුම ප්‍රදේශයේ පසුගිය ජූලි මස 14 වනදා ජනතා අයිතියට පත් කරනු ලැබුවා. මේ දන් දෙන්නේ ජීවිතයයි තේමාව පෙරදරිව ක්‍රියාත්මක ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘති යටතේ 31 සහ 32 ජලපිරිපාතු මධ්‍යස්ථාන ඉදිකිරීමේ පුණ්‍ය කටයුත්ත සිදු කරන්නට මූල්‍යමය දායකත්වය ලබා දෙන්නේ නෝවේ ශ්‍රී ලංකා සංගමේ කාන්තා කමිටුවේ නායිකා රුක්ෂිකා පෙරේරා මහත්මිය ඇතුළු කාන්තා කමිටු සමාජිකාවන්. එම ව්‍යාපෘතියත් සමග මේ වන විට ලබා දී ඇති පිරිසිදු ජලයේ ප්‍රමාණය ලීටර් කෝටි 4ක්.
ශ්‍රී චේතියගර පුරාණ රජමහා විහාරාධිපති මොරගොඩ ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ පූර්ණ සම්බන්ධීකරණ යටතේ ශ්‍රොතා පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතියේ අභිනව ජලපිරිපාදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය සාර්ථකව පවත්වන්නට අපට හැකි වුණා. නොවේ සිට වැඩම කළ උණපානේ පේමානන්ද ස්වාමින් වහන්සේගේ සහභාගිත්වයෙන් නොවේ ශ්‍රී ලංකා සංගමයේ කාන්තා කමිටුවේ නායිකා රුක්ෂිකා පෙරේරා මහත්මිය ඇතුළු කාන්තා කමිටු සමාජිකාවන් සහ සම්භාවනීය මුතන් රැසකගේ සහභාගිත්වයෙන් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වූයේ පින්වත් ස්වාමින් වහන්සේලාගේ පිරිත් සජ්ජායනා මැදෙහි ජලපිරිපාදු මධ්‍යස්ථානයේ ව්‍යවස්ථ කිරීමෙන්. භගවා අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකේද අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. අද දවසේදී නෝර්වේ ශ්‍රී ලංකා සංගමයේ කාන්තා කමිටුවේ නායක රුක්ෂිකා පෙරේරා මහත්මිය ඇතුළු ඒ සංගමයේ සභාපතිතුමන් ඇතුළු ඒ පින්වත් හැමදෙනා ලස්සන දෙයක් කළා. ලස්සන පිනක් රැස් කරගත්තා. ඒතර මේ පින්වතුන් අද කරන්නේ අද දායාද කළේ මනුෂ්‍ය වර්ගය උදෙසා පිපාසය සංසිඳුවන්න පැන්තොට පූජා කළා. මේ පැන්තොට නිකම් පැන්තොටක් නෙවෙයි. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් අනුශාසනාවෙන් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය මහමෙවනාව භාවනාසුළු සංචිතය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු එක්හසු වෙලා කැලණි විශ්වවිද්‍යාල රසායනාගාර එකතු වෙලා මේ වෙන විට වකුගඩු රෝගය හැදෙන්න නැති බයක් නැතුව බොන්න පුළුවන් වතුර බෝතල් වතුර වගේ අර බෝතලෙට දාලා දෙන්නේ අපිට විකුණන ඒ වගේ වතුර ලීටර් කෝටි 4කට වඩා දන් දීලා තියෙනවා. මේ අද විවෘතවන්නේ ඔබට දායාදුනේ 31 වෙනි පිරිපහඩුව. හිතෙන්න පුළුවන් දැන් මෙතන සිමෙන්ති ටිකක් තියෙනවා, ටැප් එක ගරයම වතුර ටිකක් එනවා, හවසට දැන් අද ඉඳලා 7.50ක් දීලා ලීටරයක් අරන් යනවා. මේ අම්මලත් නෝර්වේ ඉඳලා ඇවිල්ලාද මේක පූජා කරලා ගියා. හිතන්නේපා මේ දුන්නේ මැෂින් එකක් කියලා. අම්මලා සතුටින් මේ ගමේ මිනිස්සුන්ට අද ඔබ දුන්නේ ආශය. වතුර නැති වුණත් එහෙම මිනිස්සු මැරෙනවද නැද්ද? දවස් 3-4ක් නැතුණත් මැරෙනවා. එහෙනම් මේ වතුර ටිකෙන් දෙන්නේ ආශය. වතුර හම්බුණත් අපිරිසිදු වතුර බිව්වත් එහෙම වහුගඩුවම රැදෙනවා. පවුලක් ජීවත් කරන්න ඉන්න ගෘහ මූලිකයා මැරෙනවා. එහෙනම් ජීවිතයක් දන් දෙන්නේ, ආශයක් දන් දෙන්නේ. වතුර බිවි නැත්තම් මූණ ලස්සනයිද? කැත වෙනවා, ලස්සන වෙන්නේ, රැලි වැටෙනවා.
හොඳ වතුර ටිකක් නැතම මේ දුන්නේ ඔබ වර්ණය. පිපාසය තියෙනකොට අපිට හරි දුකයි. වතුර ටිකක් කොහෙන් හරි මඩ හරි බොන්න හිතෙනවා. එහෙනම් ඒ වතුර දෙනවා කියලා කියන්නේ ඔබ දුන්නේ මේ අද පිවිතුරු පැන් පූජා ව්‍යාපෘතියට ඔබ දායකත්වයට දුන්නේ සැපේ. වතුර නැත්තම් බිම වැටෙනවා, කලන්තේ දානවා. අද ඉඳලා මේ ගමේ අම්මලා තාත්තලා පාසල් යන දරුවන්ට ඔක්කොටම ඒ සියලු කටයුතු කරන්න කුඹුරට ගෙනියන්න බයක් හැකක් නැතුව ගොන්න පුළුවන්, වතුර ටිකක් අරයන්න පුළුවන්, බලය ඇතුව වැඩ කරන්න පුළුවන්, කායික ශක්තිය උපද්දවලා දෙන ජලය. ඒ හින්දා මේ නෝර්වේ සංගමී කාන්තා කමිටුවේ ඒ පින්වත් හැමදිනා ආද සිද්ධ කරගත්තේ ආයු වර්ණ සැප බලයි දන් දුන්නේ. ආයු වර්ණ සැප බල මේ මනුස ජීවිතේ අපි දන් දුන්නම අපිට ආය ලැබෙන්නේ මොනවද? ඒ හතර අපිට ආය ලැබෙනවා. ආයුෂය, වර්ණ සැපේ බලය. සසරේ අපි හොඳට ආයුෂය, වර්ණ සැප බල දන් දුන්නා නම් අපිට පෑන් හොඳට දන් දුන්නා නම් අපිට වතුර නැති වෙන්නේ. මේ හින්දා අපි පුංචි ඉල්ලීමකුත් මේ ගම්වාසීන්ෙන් කරනවා. අපි සසරේ එද්දී අපි මේ ගත කරන කාලය තුළ අපේ තින් පුංචි පුංචි අඩුපාඩු වෙන්න ඇති. ඒ අඩුපාඩුවක් හින්දා තමයි මේ වතුර පවා අපිට සමහරක් වෙලාවට අඩුපාඩුවක් වෙන්න ඇත්තේ. ඒ හින්දා බද්ද ඉඳලා ඒකයි අපි මේ ඉස්ලාම් පෑන් පූජා කළේ. ගන්න වතුර ටිකේ මුල්ම ටික බුදුරජාන් වහන්සේට පූජා කරන්න. පාසල් යන දරුවෝ හොඳ වතුර ටිකක් ගේන්න බැරි වෙලා හිටියොත් යාළුවා, අනේ අපිට ගමට හොඳ වතුර හම්බුණා. හින්දා වතුර ටිකක් බොන්න, දෙන්න වතුර දන්. දන් දුන්නාම ආයු වර්ණ සැප බල දන් දුන්නාම අපිට ආපස්සට ඒක ලැබෙනවා. ඒ හින්දා ඔබ හැම දිනාම සතුටටපත් වෙන්න අද දවසේදී මේ දුර්ලභ ලද මනුෂ්‍ය ජීවිතයේදී අපිට යම් දෙයක් දායාද කරන්න අපිට යමක්කමක් තියෙන වෙලාවේ අත්‍යවශ්‍යම කාලයක රෝගයෙන් නිදහස් කරගන්න, මරණයෙන් නිදහස් කරගන්න, බය තැති ගැනීම දුරු කරන්න අද දවසේ මේ අවරන් තුලාව ගම්වාසී හැම දිනාටම පෙන් තුටක් පූජා කළා කියලා. මේ පාසලෙන් ළමයෙක් වතුර ටිකක් බොනකොට හදන් උපකාර කරපුවාට පින් රැස්නවා. කුඹුරේ ගිහිල්ලා තාත්තලා කුඹුරු කොටන් වතුර ටික බොනකොට නෝර්වේ හිටියට පින රැස් වෙනවා. ඒකයි මේ පිනේ ස්වභාවය. ඒ පින ඊට පස්සේ සැපය දෙමින් සෙවණැල්ලක් වගේ පස්සෙන් එනවා. පස්සෙන් ඇවිල්ලා ලෝකෙට වතුර නැති වෙයි. හැබැයි අපිට පිපාසයේ ඕන වෙනකොට අපිට ළඟ වතුර එක තියෙයි. අද නෙවෙයි, හෙට නෙවෙයි, අපි මේ මනුස්ස ලෝකේ ඉඳලා ආයෙ කොහේට හරි ගියත්, ආයෙ මනුස්ස ලෝකෙට ආවත් එදාට වතුර නැති වෙන්නේ නැහැ. ඒ හින්දා ඔබ හැම දිනාටම මේ රැස්කල සියලු පින් මේ ජීවිතයේ සූපත් භාවය පිණිසත් සියලු කටයුතු සාර්ථක කර ගන්නටත් සංසාර දුකෙන් අත් මිදෙන්නටත් උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. ඇත්තටම මගේ ගාමිණී දාරිවස මේ පවුල් 280ක් විතර ඉන්නවා. මේ අයගෙන් වකුගඩු රෝගීන් 45ක් විතර ඉන්නවා. හඳුනාගත්ත අය තව ඇති. ඉතින් මේ අයට බීමට ජලය ලබා ගැනීමට මෙතන ඉතින් කිලෝමීටර් 10ක් විතර දුරක තමයි මේ ඉහත ගියේ. ඉතින් අද දින මේ පවත්වපු උතුම් කාර්ය ගැන රජ නිලධාරියෙක් වශයෙන් මා සතුට වෙනවා. ඒ වගේම සද්ධාරූපවන්ට ස්තුතිවන්ත වෙනවා. මේ ප්‍රදේශයේ ජනතාවයි තමයි දුෂ්කර ජනතාවක්. ඒ වගේම වකුගඩු රෝගෙන් බහුලව ප්‍රදේශය මේ වවුනියා දිස්ත්‍රික්කය තුළ. ඉතින් මේ ප්‍රදේශයේ ජනතාවට එක වතුර ලීටරයක් ලබා ගන්නවා ඇතර රුපියල් 3.50ක් වැය කරන්න වෙනවා. ඉතින් මෙම වැඩසටහන නිසා සද්දා රූපවාහිනී වැඩසටහන සම්බන්ධ කරගෙන, ඒ වගේම නෝර්වේ රටේ ශ්‍රී ලාංකික කාන්තා සංගමයේ සභාපතිතුමිය, ඒ නිලධාරීතුමියලා, ඒ කමිටු කට්ටිය, ඒ වගේ විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය, ඒ වගේ මහමෙවුනා අසපුව සම්බන්ධ කරගෙන මෙම ගමට මේක සත්කාරය කිරීම ගැන අපි ගොඩක් ආඩම්බර වෙනවා රජ නිලධාරියෙක් වශයෙන්. අද ගොඩාක්ම තන්සසයි, ගොඩක්ම පිං, ඔබතුමාලාට ගොඩක්ම පිං.
මේ කියන්න කියලා වැඩක් නෑ අපිට මේ සතු ඇත්තටම කියනවා වතුටිය බොන්න තිබ්බේ නෑ මේ අපි බොහොම අමාරුයි වතුටිය ගොයාගත්ත ඔව් කොඩක්ම පින් ස්තුති ඔයාලට කොඩක්ම පින් අපි උන්දරම දුකසේ ජීවත් වුනේ මේකේ ඉස්සර අපිට මෙහෙම දෙයක් තිබුණේ නෑ අද ගොඩාක් සතුටුයි අපිට වතුර ටිකක් ලැබුණේක අපි වතුර ටිකක් බොන්න වතුර ටිකක් ගේන්න කිලෝමීටර් 3-4 එහෙම යනවා සමහර ලාට හුඟ දෙනෙක් වතුර බොන්නේ මෙන්න නල්ලින් වල පුළුවන් අය සල්ලි දීලා වතුර දෙන්න ගන්න නැත්තම් වාහනයක් එනවනම් එලා රුපියල් 3ක් වෙන වතුර ලීටරයක් ඉතින් එහෙම සල්ලි නැතිනම් හුඟ දෙනෙක් වතුර බොන්නේ නල්ලින් වල වතුර බොන්නේ පුළුවන් කෙනා විතරයි වතුර ටිකක් ගේන වතුර හෝ නැත්තම් ගිහිල්ලා අරගෙන ඉන්නේ ඒ වතුර බොන්නේ අද කරපු දේ නම් ගොඩාක් මේ ජනතාවට මේ ඉන්න ගමේ අවරන් තුලාවේ ඉන්න සියලු දෙනාටම ඇත්ත වශයෙන්ම කියන ලොකුම උදව්වක් මේ කරේ වතුර ටිකක් බොන්න නෑ ළමයින්ට වාහනයක් එනවා මේ දවස් 3කට සැරයක් වතුර දෙන්නේ ඉතින් ඒ ගන්න බැරුණොත් සල්ලි නැති වුණොත් ළමයින්ට බොන්න වතුර ටික නලේ වතුර ගෙනල්ලා උණු කරලා තමයි ළමේ දරුවන්ට දෙන්නේ මේ බොන දියා පාසා මේ කරපු සත්කාරය ඇත්ත වශයෙන්ම කියන මිනිස්සු දිව්‍ය ලෝකයක් මට ඇත්තටම හරි සතුටක් දැනෙනවා මොකද අපි මේක ඉන්ටර්නෙට් එකෙන් දැක්කේ ඕගොල්ලෝ දාපු පිවිතුරු පැන් පූජා එක බලලා අපි ඉන්ටර්නෙට් එකෙන් දැක්කා මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා ඒ බලනකොට ඒ වීඩියෝ එක හරිම සංවේදී අපිට මට ඇතුළු අපේ කාන්තා සංගමයේ අනිත් අයත් කියපු දෙයක් තමයි ඇස් දෙකට කඳුළු ආවා කියලා. අවංකවම හරි දුකක් දැනුණා. අපි ටික දෙනා ඉන්න උනත් අපි කොහොම හරි මේකට දායක වෙන්න ඕන කියලා අපි කාන්තාවට කිව්වා. ඉතින් අපි හෙත් හිතුවේ නැහැ අපි ටික දෙනාට මෙච්චර මුදලක් හොයන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් අපි මහන්සි වෙලා කෑම හදලා විකුණලා ඒ වගේ බොහොම දුෂ්කර විදියට ඒ දේවල් කරාට එහෙම කරලා සල්ලි හැව්වට අපිට දැන් දැනෙන්නේ මෙහෙම ඇවිල්ලා දකින්නකොට අපිට හරි සතුටක් දැනෙනවා මේ වතුර මේ පිරිසිදු වතුර මොකද අපි නෝවේ ඉඳන් පිරිසිදු වතුර බොනවා ඉතින් අනිත් අයටත් ඒ දේ ලබන්න මෙහෙම හරි දායක වෙන්න ලැබිච්ච එක ගැන මං හිතන්නේ මං හරි වාසනාවන්තයි කියලා මේ සමගාමීව වවුනියාව සිරි සුමන විද්‍යාලයේද 32 ජලපිරිපහදු මධ්‍යස්ථානය එදිනම සිසු අයිතියට පැවරීම සිදු වුණා. පින්වත් දරුවනි ඔබ පාසලේ පන්ති කාමරය ඉගෙන ගන්නවා. ඔබ මේ පන්ති කාමරය ඉගෙන ගන්නකොට ඔබ කැමති ඉගෙනගෙන හොඳ ලොකු කෙනෙක් වෙන්නද නැත්නම් ඉගෙන ගන්නෙත් නැතුව සල්ලිත් නැතුව දුප්පත් වෙලා ඉන්නද කැමති? මොකටද කැමති?
සල්ලි තියන හොඳ ටිගෙන ගත්ත එක්කෙනෙක් කියන කැමති. ඔබ කැමති අම්මට තාත්තට සලකන, දෙමව්පියන්ට සලකන, වැඩිහිටි ගෞරවය දන්න ගුණවන්ත දරුවෙක් ඉන්නද නැත්නම් ගුණයක් නැති දරුවෙක් ඉන්නද? ගුණයක් ඇති ලස්සන දරුවෙක් ඉන්න. දැන් ඔබ කිව්ව ගුණයක් තියෙන දරුවෙක් ඉන්න කැමති. දක්ෂ දරුවෙක් ඉන්නත් කැමති. එහෙනම් මං අහනවා දැන් මොකක්ද? ඔබ කැමති ලොකු මිනිහෙක් වෙන්නද හොඳ මිනිහෙක් වෙන්නද? ඔබ හොඳ ලොකු මිනිහෙක් වෙන්න. ඔබ ලොකු මිනිහෙක් වෙන්න හැබැයි නරක ගති ගන්න එපා. හොඳ ලොකු මිනිහෙක් වෙන්න. එතකොට ඔබ ඔබේ අම්මා අමතක කරන්නේ නැහැ. තාත්තා අමතක කරන්නේ නැහැ. පරලෝක ගැන හිතනවා. මෙලෝ ගැන හිතනවා. ඔබට අයන්න කියලා දුන්න ගුරුවරයා අමතක කරන්නේ නැහැ. හොඳ මිනිහෙක් වුණාම ලොකු මිනිහෙකුත් වෙන්න ඕනේ. එතකොට ඔබ විශ්වවිද්‍යාලය යනවා. හොඳ රැකියාවක් කරනවා. ඉතින් අද නෝර්වේ ඉඳලා එහි ගොඩාක් මහන්සි වෙලා පරිහම්බ කරන ඒ නෝර්වේ ශ්‍රී ලංකා සංගමයේ කාන්තා කමිටුවේ නායක ඒ රුක්ෂිකා පෙරේරා නැන්ද ඇතුළු ඒ පින්වත් හැම දිනාම එකතු වෙලා තමයි ඕගොල්ලොන්ට අද මේ පිවිතුරු පැන් අද ඉඳලා බොන්න ඕගොල්ලෝ ඉස්කෝලේට මේ ජල පිරිපහදුව තෑගි කළේ. එතකොට ඒ නැන්දලා ඒ මාමලා දුර ඉඳලා මුදල් හම්බ කරලා මොකද කළේ? පිනක්ද කළේ? පිනක්. අසනු පිනක්. ඒ පිනින්ද ඕගොල්ලෝගේ අම්මලාට බය නැතුව පුතේ අද ගිහිල්ලා පාසලේ ටැප් එකෙන් වතුර බොන්න කියන්න පුළුවන්ද බෑද? පුළුවන් අද ඉඳලා. හින්දේ ඒ නැන්දලා මාමලා කළේ මොකක්ද? ඊළඟ ජීවිතේට යහපත පිණිස පවතින පිනක්. ආන්නේව තමයි අපේ ජීවිතයට කරන්න ඕනේ දන් දීලා. ඊයා නැන්දල මාමල දුන්නේ ඕගොල්ලොන්ට සුවසේ සතුටින් නිරෝගී සම්පත්තියෙන් යුක්තව වකුගඩ රෝගේ හැදින්නේ නැහැ කියන අදහසෙන් යුක්තව බයක් නැතුව වතුර ටිකක් බොන්න පුළුවන් දෙයක්. ඒ හින්දා තමයි මම අර කිව්වේ නිර්භයභාවයේ දන් දෙනවා කියලා. ඉතින් ඒ හින්දා යම් ඒ නැන්දල මාමල ඕගොල්ලන්ට දුන්නේ අපි ඉස්සල වැඩ සටහන කිව්වා ආයුෂයයි වර්ණයයි සැපයයි බලයයි මේ දරුවන්ට දන් දුන්නේ. ඉතින් ඒ හින්දා ඒ අම්මලාට ඒ නැන්දල මාමලාට ආය ලැබෙන්නෙත් ඒවා. ඒ හින්දා මේ පින්වත් දරුවේ පිරිපහදු වේගක ඉතාමත්ම පරිස්සමෙන් පරිහරණය කරන්න ඕනේ. පරිහරණය කරලා ජීවිතේට යහපත් ගුණධර්ම ඇති කරගෙන හොඳට ඉගෙනගෙන මේ රටට දැයට වාසනාවන්ත දරුවෝ වෙන්න ඕනි. විශේෂයෙන්ම වවුනියාව පෙරියවුලුකොළම සිරිසුමන මහාවිද්‍යාලයේ දරුවන්ට වසර ගණනාවක පටන් ඒ පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. ඒ තිබුණ තත්ත්වය විදුහල්පතිතුමාගේ මැදිහත්වීම මත අඩුව සම්පූර්ණ කරගන්නට අද දවස තුළ ක්‍රියාවක් මේ විදිහට සහසම්බන්ධ වෙලා ඉතාමත් යහපත් කාර්යයක් හැටියට ඒ ජල පිරිපහදු යන්ත්‍රයක් ලබා දීම ඉතාමත් පින් සිද්ධවෙන කාර්යයක් බව අපි පළමුව සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම මේ සඳහා විශාල මුල්‍යදායකත්වයක් ඒ වගේම මේ සඳහා කැපවීමක් සිද්ධ කළ පින්වත් පිරිසට අපි පුණ්‍යානුමෝදනා පුද කරනවා. විශේෂයෙන්ම ඒ සඳහා මූල්‍යදායකත්ව ලබා දුන්න හැමෝටම අපි පින් දෙනවා. ජලය කියන්නේ ඉතාමත් අත්‍යවශ්‍ය සාධකයක්. මේ ලෝකේ පවතින ජලය කියන්නේ ඉතාමත් බලවත්ම සාධකයක් බව අපි අමුතුවෙන් කියන්න ඕනේ. වතුර නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා මේ දරුවන්ට, ගුරුවරුන්ට කාටත් මේ ජලය පරිභෝජනය කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳ මේ සියලු දෙනාටම විශේෂයෙන් නැවතත් පින් දෙමින් මෙබඳු උතුම් කටයුතු සිද්ධ කරන පින්වත් ඔබ සියලු දෙනාටම ලෝතර බුදු පියාණන් වහන්සේ වදාළ විදියට සසර සැපය සාක්ෂාත් කරගන්නට වාසනාව ලැබේවා, අවසානයේ නිර්වාණ සාන්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. දීර්ඝ කාලයක් තිස්සේ අපිට බොහෝ අඩුපාඩු තිබුණා ජලයේ, පානීය ජලයේ. ඉතින් ගොඩක් සතුටුයි මේ වගේ දෙයක් කරපු එක ගැන. අද දිනේ සිට අපිට
පානීය ජල හිඟකට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ. මොකද මේ වගේ වැඩක් කරපු නිසා අපිට අද දින ඉඳන් පානීය ජලය හම්බෙනවා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ කරපු දේ ගැන. දෙමපික් වශයෙන් මමත් කියන්නේ හොඳම ස්ථානය තමයි මේ උතුම් පුණ්‍ය කර්මයට ඔබ කරලා තියෙන්නේ. මොකද ගොඩාක් යුද්ධෙන් පීඩා විඳපු ප්‍රදේශයක් මේක. මේ පාසල්වල තියෙන දුෂ්කරතා මැද්දේ දක්ෂ දරුවෝ මේ පාසලේ ජීවත් වෙන මමත් මේ පාසලේ ආදි ශිෂ්‍යාවක්. ඉතින් මේ වකුගඩු රෝගෙන් අදත් මේ ගමේ මලගමක් වෙලා තියෙනවා. ඒත් වකුගඩු රෝගය නිසා ඇති වෙන තත්ත්වයක්. නමුත් අපේ අනාගත පරම්පරාව ගැන මේ හිතලා හරි මේ කරපු උතුම් මෙහෙවර නම් ඉතාමත්ම අගය කරන්න ඕනේ. ඒ වගේම බොහොම පිං පමුණුවන කාර්යයක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. අද දින අප පාසලට පානීය ජල පිරිපාද පද්ධතියක් ලැබුණා. ඉතින් මේ විශාල පුණ්‍ය කර්මයක්. ඉතින් මේ ගැන කිව්ව දීර්ඝ කාලයක් තිස්සේ අපි දුකින් අපිට පානීය ජල පිරිපාද පද්ධතියක් ක්‍රමවත් නොලැබීම හේතේ. ඉතින් සතුට. ඇත්තෙන්ම මේ ලොකු සත්කාරයක් මේක. අපි වවුනියාවේ ජීවත් වෙන අපි ඉස්සර නම් වතුර ලිඳේ වතුර කෙලින්ම අපි බොණ්ඩ ගත්තා. ඊට පස්සේ කාලයත් එක්ක අපේ ගමේ සෑහෙන පිරිසක් මේ වෙනකොට මරණයට පත් වෙලා තියෙනවා වකුගඩු රෝගය නිසා. දැන් වෛද්‍යවරු කියන තාලෙට අපිට කියනවා මේ ජලය පානය කරන්න එපා කියලා. ඒ ඊට පස්සේ ඉතින් ෆිල්ටර් වතුර අපි කඩෙන් ගන්න ගත්තා, පෙර ආපු වතුර. ඒක අපිට හරි දුෂ්කරයි අපේ සමාජයේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක. ඊට පස්සේ අපිට ෆිල්ටර් දුන්නා. ඉස්කෝලෙට එකක් නැතුව තමයි අපි සෑහෙන දුක් වින්දා. අපේ ළමයි ඒ ගැන සෑහෙන මහන්සියක් වුණා වතුර ගන්න. ඔබතුමන්ලා මේ කරපු සත්කාරයෙන් අපේ ඉස්කෝලෙට අපේ ගමේ බාල පරම්පරාවට නිරෝගීතාවයට ලොකු පිටිවහලක් වෙනවා මේ සත්කාරේ. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි මීට ඉහතදී අප විසින් ජල පිරිපහදු මධ්‍යස්ථාන ලබා දුන් ප්‍රදේශවල මේ වන විට වකුගඩු රෝගයේ පැතිරීමේ යම් අඩුවීමක් තිබෙන බව. දැයි අනාගතය මාරාන්තික වකුගඩු රෝගයෙන් බේරා ගැනීමයි අපේ අරමුණ වූයේ. ජීවිත දන් දීම ගැන අපි වගේම ඔබත් සතුටු වන බව අපි දන්නවා. පමා නොවූ වගකීමක නිමා නොවන සතුටක් මේ දන් දෙන්නේ ජීවිතයයි.